ම සදු සරණයි පින් බර උදෑසනක් පලාාර්ථනා කරනව ඔබ සේලුම දෙනාට අදත්තපි සෝදානම් අර්තාාන්විත යමක් ජීවිතයට එකතු කරගනමින් සුපසන් ජීවිතය ධර්මසාකච්ඡාමය වැඩසටහන සුපුරුදු සිෙකුරාදා දවසේදී මෙලෙසින් ආරම්භ කරන්නට. පින්නතුනේ ඉපදිමින් මැරමින් යන මේ සංසාර ගමන තුළ අපේ විවිධ ආත්මභාවයන්හි මෙ ජීවිතය ගත කරත්තේ. විවිධ වූ හේතුන් නිසා අමනාපදේ සමඟ එකතුවන්නට සිදුවීමමනුත් මනාපදයින් ඇත්වන්නට සිදවීමනුත්, අපේ මේ ඇස් වලින්. මොනතරම් නම් කඳුළු වැගිරින්නට ඇත්ත. පිෙනතුන ඔබ මහොතකටවත් සිතන්නට නැතු ඇති. ඒමහා කඳුලු කන්දරාව සත්්ත සාගිරයට වඩා විශාලයක කියන කාරණාව. පිනතුනේ කාරණා උපයෝගී කර ගැනමින් ජීවිතයේ අර්තාාන් විත භාවය පිළිබඳව මැනවින් පැහැදිරි කරලා තිබෙන සංයුත්තහෙනනිකායට අයත් අස්සු සූත්‍රදේශනාව නොසේ නම්. අඳළු පිළිබඳව දේශනා කරල තිබෙන සුවිශේෂී සූත්‍රදේශනාව, මමාතෘකා බෞට පත් කර ගනිමින් අද සුප සංජීවිතය වැට සටහන අපි ඉදිරියට පෞත්වාගෙනයන්නට සූදානම්බෙන්නේ. පිනතුනේ ඊටමත්තෙන් අදත් දේශනාපැත්වීම සඳහා. තාමත්ම ෞරවෙන් ෞද්ධාරපු පහන නාලිවට වැඩම කළ අපේ පින්වත් දේශකයණන් වහන්සේ පිළිගනටයි මාසෝදානම්බන්නේ යනුව ඉතාමත්ම ගෞරවෙන් සාදු න අධින් යුක්ත පිළිගනිමු, බත්තරමුල්ල පන්නි පපිටිය පාරෙ සිරිසුදස්සනනාරාම සදහම්සන සුනෙහි ප්‍රධාන අනුශාශ්‍රක ආචාර්ය පූජනීය බිරිස්සේ දම්මෙක අපේ ගෞරවනය පින්වත් ස්වාමීින් වහන්සේ. සාධෝ සාධෝ සාදෝ. සදත් අද සුපස ස ජීවිතය ධර්ම සකච්ෂාමේ වැඩසටහනට දායිකත්වය සු පින්. මෙවතු ූ සදධර්මාන ශනාව බෞදධහරු ප හණ ලිකාවසේ. ෝ රාසන්න්නේ විහදනය කරන්නට සැදැහැති පුුණ්‍යවන්ත බැතිබර දායිකත්වය ගැනමින් කටයුතු කරන්න පින්වත් පිරිස වැඩසටහන වෙනුවෙන් සම්බන්ධවෙලා. සිටිනව අප ආරාධනා කනව පින්වත් පිරිසර දැන් ප්‍රථමෙන්ම ලෝතුරා ශවාන්තිනායක මාමෑනී සම්මාසම් බුදුරජාණන් වහන්සේ උදසා මල්පූජාවන් සිදු කරන්නට එනතුර ගෞරමනේ දේශක කරන් වහන්ේට ැත්වටේ පිළිගන්නමින් අද්‍යවසේ දේශනාව ආරම්භ කරන්නට ආරාධනා කරන්නට. පිනතුේ යනුව අදවසේ සුපස ජීතය දරම සකච. ඒවැටහන පිටුවෙන් සදැහැති පුුණකාමී දයිකත්වය ගැනමෙන් කටයතු කරන්නේ නොඹර දෙසිහයින්ඩ නැදන්ුවෙන අටිකල හංවල ලිපනෙහහි පදිංචි, චන්ද්‍රයානිස් සේනා දීර මහත්මය ප්‍රධාන ඒ පවුලේ සුපිනවතුන් පිරිසත් පැමිණ සිටින සදහැපතුන් පිරිසත් වේ. එහමනම් අපේ එහැදෙනටමත් පුුණ්‍යාන මෝදනාවන් සිදු කරමින් අදවසේ දේශනාව ඉදිරිට පත්වාගෙනනට සූදාානම්බෙනවා දැන් ගෞරවන දශ කරනන් වහන්සේට දෙ හත්වටේ පිගන්නමින් දේශනාවට අරාධනා කරට. මොහොතයි එන්න අනතුරුව අපේ ගෞරවනීය පින්වත් දේශකරන් වහන්සේ සංයුත්ත නිකායටයත් අස්සු සූත දේශනා වෙස්සරු කරගනිමින් අද දවසේ සුප සංජීවිතය වැඩසට හන ඒකා ලෝකමත් කරන්නට ස දදානමෙන් සිදී තාමත්ම ගෞරුවෙන් උන්වහන් ට රාධනා කරනවා දේශනා ආරම්භ කරන්නට මත්තයෙන් අපිහමදරාවම තිසරන සහිත වූ පංච සීලෙහි පිහිටබන හැටියට අවසරයි අපේ හාමුතරුවනේ සාධෝසාධෝ සාධෝ තුරුවන් ස. න්ත අසිරමත්ව ගුණ බලයෙන් දායකත්තය උසුලන පිනතුූ ඔබ සීරු දෙනාමත් එවගේ බෞද්ධ්‍යමාධ්‍යජාලයේ සභහපති අප පින්වත් නාක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහසංඟරුවනත් සඳුන්ජීවන්ත පුතුනුවන් නැතුළු කාර් මණ්ඩලයත් මේ රටේ හොල් ලෝව කොතනකු හෝ වෙසිමින් මේ දේශනාව සාකච්ඡාස්ත්‍රනය කරන ඔබ හැමමත් නිදුක්වා නීරෝජීව සුවපත් සියලු කායික මානසික සුවයක් නොඩුවල බැහැම සැනසිල්ලක් වේවා. ඔබේ සිත් ලෝබදෝස මෝහාදී කෙලසුන්හි සන්සිින්දී. ඒ උතුම චත්‍රා ඇත ධර්ම අවබෝධය පිණිසම උපනිශ්‍රයවේවායි පල්මුකොට ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා කාර්තනා සාතෝසා. ගෞරවයෙන් තුවතාවක් නමස්කාරය කියන්න. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුෝතස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරණං ගච්ඡාමි බුද්ධන්සරණං ගච්චාමි නම්මන් සරනං ගච්ා ami leang serenang gacaami sanghang sarrenang gacaami sanghang serenang gacaami du timpi budhang sarenang gacaami du timpi budhang serenang gacaami du timpi dhaම්ang sarrenang gaca මී දතියම්පි දම සරනගචාමී ජතියම්පේ සංhangන් සරන ගචාමි දතියම්පි සhang සරනගචාමී නතියම්පි බුද්ධන් සරනං gaච ami totipi budhang seenang gacaami Tampi dhaang sareang gacaami to pi demang seenang gacaami Tampi sanggang sareang graci ම තදයක්පි සංගන්සරණංගච්ඡාමි තිසාරණ ගමනං සම්පන්නන් අම්බන්ති පානාතිපාතාවේරමනේ සික්හපදන් සමාධයාමි පානාතිපාතා වේර්මණී සිකාාපදං සමාධයාමි අදින්නාදානවේරමනේ සික්ඛාපඩං සමාධාමි අඳිනාධන වර්මණී සිකාපදං සමාධ්‍යයාමි කාමිසු මිච්චාචාරාවේරමණි, සිඛාපඩං සමාධයාමි. කාමේසු මිච්චාචාරා බර්මණි, සිකාපදං සමාධයාමි මුසාවාඩාවේරමනිි. සික්කාාපදං සමාධයාමි මසවාදාවර්මණී සිකාාපදං සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමාදටානාවරමනිි. සිිකාපදන් සමාධයාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානාබේර්මණී සිකාාපදන් සමාධයාමි තිසරණීන සද්ධින් පංචසීලන් දම්මන් සාධකං සුරහිතන් කත්වා අපමාදේන සම්පාදේත හමුබන්ති සාතුසාතුෝ සාතු නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතස්සේ භගෙවෙතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ අනමතගෝ යම්භිකවේ සංසාරු පු්බාකෝටින පഞ්ඥායති අවි්්‍යානීවරනානං සත්තානං තන්හා සඥෝජනානං සන්ධාවතං සංසරතං දීගරත්තං වෝ බික්කවේ දුක්කන් පච්චනු භෝතන්ති සාතුසා සාෝ උතුම් තුනරුවන් සරණයි සැදැහවත් පින්වත්නී සුපසං ජීවිතය ලෞකික ලෝකෝත්තර පලසමාධි ප්‍රඥා උපදවාගෙන ගත කරන ගත වෙන ොතක්ම ඔබ ජීවත් වෙනවා කියන හැම අවස්ථාවකොම ඇසට රූප කණට සබ්ද වසයෙන් පරිහරණය කරන හැම අරමුණක්ම ලෝබාදී ලෝබදෝස මෝහ ලෝබාදී කෙලිසුන් සංසිඳවාගෙන පස්සද්දි එම් සංසිඳනු සැහැල්ලු නිවුණු සිතක් පවත්ව ගන්නේ කොහොමදැ තමයි සුපසංජීවිතය සදහම් සාකච්ඡාවෙන් දේශනාවෙන් බලාපොරොත් වෙන්නේ. එවගේම ලෞකික ලෝකෝත්තර මේ දෙකම අපි සසුවපත් කරගන්න සුපසන් කරගන්න මේ දේශනාවෙන් සාකච්ඡාවෙන් බලාපොරොත්තින ලෞකික යනු මෙලවජීවිතය මෙලවතවැත්ම ලෝකෝත්තර යනු ඒට වඩා උතුම් ස්වභාවයට පත්වීම . එතකට සඳු ජීවත පුතනුවන් අපි මේ ලෝකෝත්තර කතාව අපි නිතර මතක් කරනවා මරණින්මතු ජීවිතය කියන තැනම නෙමි යි ඒ එසේ වෙන්න පුළුවන් නමුත් මේ ජීවිතයෙන්ම මේ ලෞකික ලෝකෝත්තර අවස්ථා සකසා ගැනීමයි බලාපොරොත්තු වෙන්නේ. පින්වී ඔබේ ජීවිත කාර බහුල බව හැබැෑව ඔබ කිවවෙ මෙතැන ගහස් ජවිත ගත කරන ඇත්තු බොහොම අ දෙනාගේ ජීවිත කාර බහුලය. දෙමෝපියෝ දරු සාමිභාරයා රැකයා වෘතිය ලෙඩදුක් යුතුකම් බොහෝ දේවල් ඔස්සේ තමයි ඔබ ඔබේජීවිතය පාත්තන්නේ. දැන් ඔබ ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මශ්‍රවනය පොතපතකිීම ධර්මසාකච්ඡාව ආදී වසේ ධර්ම ශ්‍රවනය කරන්න විට බොහො විතක ඔබට න්‍යායාත්මක දැනුම එනවා න්‍යායාාත්මක දැනුම මේ මෙසේ වීමෙන් මේ මෙසේ වෙනවා. ය පටිච්ච සමුපාදයම තමයි. මේ හේතු මෙහි පවතිනකොට මේ පලයක් සකස්වෙනවා. ඒ පලය සකස්න හේතු නැතිවෙනකොට විසිරනොකොට සකසූ පලයත් නැතිවෙලා යනවා. පටිච්ච සමුපාදය. හේතු පල දහම්. එන් ඥායාත්මක කතාව බාගෙනන්නවා. එතකොට නරක සිටං හිතුවොත් කිව්වොත් කොළොත් නරක විපාක. පිරිසදු හිතින්. සිත් කිව්වොත් කොළොත් යහපත් වූ විපාක. එතකට අපි ගන්නවා පදුට්ට චිත්ත නරකහිත එකකිවේ ඒ ඒ අරමුණෙහි ලෝබදෝස මිශ්‍රවෙලතියන සකස්සවල පදුට්ට චිත්ත. එකට දෂ්‍ය වූහිත කියනවා. ඒ ලෝබය දේසේ මූහයෙන් දූෂ්‍ය වූ සිතෙන් කිව්වොත් කළොත් නරක විපා කොලට මුහුණ දෙන්න වෙනවා. එවගේම පසන්න චිත්ත. ඒ ඒ අරමුණෙ ලෝබදෝස මෝහෝ සංසිීඳවගෙන. ඒ ඒ අරමුණෙ දැන් මුළුමනින්ම කෙලෙසුන් අනුසේ ධර්මයන්ගේ පටයි බලවත් ලෙස යටට පත් වෙලා තිබෙන කෙලෙස සඳන්නානේ අනුසේ කියලා. අන්නේ අනුසේ ධර්මයන්ගේ පටන් බැහැර කිරීම තමයි අරහත්ේ හැටිර දක්වයි. නමුත් දැ මේ මොත්ත එත් ඔබාගෙනන්නකොට ඔබේ අරමුණු සකස්්‍යෙන්නේ පසන්න සිතක් හැටියට සිතට නැගෙන සිටි විඩිවල ලෝබදෝස මූහ බැහැර වෙලා. අලෝබ අදෝස අමෝහවිස වසේ සංසිඳනු බවක් ඔබටදැනෙන්නේ. අන්න ඒ සිතින් හිතනකොට කියනකොට කරනකොට එහි පලයත් යහපාත්. වනි මේ අදහස ඔබ මේ පවත්වන ජීවිතය තුළ ඇති කරගත්තම ඒ පුරුද්ධ අපට මේ මොහොට තව වැඩිවෙලාවක් තවකාලයක් දීර්ගවසයෙන් පවත්වලා නැවත ලෝබාදී කෙලසුන් ස. සකස් නොවෙන තනකටම හිත පුරුදු කරන්න පුලොනි. ඒක ආරම්භකාස්ථාව අපි අත්ති දෙන්නේ පින්වත් සෝතාපන්න වෙනකොට සක්කා අයිදිත්්‍යය නැති කිරීමේ. මුළු මනින්මත්විඳන්නේ. දැන් තාවකාලිකෝ තදංගවසයෙන් කෙලසුන් යටපත් කර ගැනීමෙන් අපට යං අදහසක් අධදැකීමක් ලබන්න පුළුවන්. දැන් දන් දෙනකොට ඒ වස්තූන් කෙරේ ප ඒ වස්තූන් කෙරේ පවතිනාසාව බැහැර කරගන්න. එතකොටර ආසාාව කියන එක තදංග වස්යෙන් ඒ වස්තූන් කෙරෙහි බැහැවෙනවා. තදංග වසේ මුළමනින්ම ැහැවෙලනේ. ඇැබැයි මේක පුරුද්ධක් වසේ ඥානකොට මුළමනින්ම බැහැ කරන තැකට අපිට පත් කරන්න පුළුවනි එතකොට ඒක පටන්ගන්නන ඒ වස්තූන්ට වඩා අපි මේ අපි ජීවිතය අත්තෙක්ක. ඉස්කන්ධ පංචකය අත්තයෙක්ක. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කෙන ස්කන්ද පංචකය සම්මුතියට පැවැත්වට සී ලේ පිහිටලා හැදුණුකම ශික්ෂණය ත්ක පැවැත්වට පරමාර්ථ වසෙන් අනිච්ච දුක් අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත්ය කියන අදහසින්මා ලොබදෝස මුහ බැහැරවීම ඒ ඒ අරමුණේ සමාදිය සකස්සේෙන. එක අපි හඳන්ට කුසල සමාදිය. අන්න එතෙන්ද අප අවබෝධ කරනවා සමාදිය සකස්සුනාම ලෝබදෝසමෝ සංසිදිලා එතකොට අලෝබදෝ සමහෝ ඔස්සේ යථාභූතන් පජානති තතු තතුවාආකාරෙන් දකිනවා. ිස් කහඳ පංචකේ ේතුම් ප්‍රත්්‍ය කරගෙන සකස්සල හේතුන්ගේ විසිරයාමෙන් නැතුවල. ජීවිතය අත්ත හර්තය නම් හටහරගෙන බිඳී නැතුව යනවා. දැන් ඒ අදහස එනකොට සක්කායිදිතිය බැහැර කරන්න බාහිරවස්තුද සරී රංගෝපාංගද මමද ඔබද කුමක්ද මේ සියල්ලම අනිච්චදු කනත්ත තිලක් කන ධර්මයට හත්ය කියන අදහසර න්‍යයාත්මකව අහලා හිතේ තියාගතදේ පුරුද්දෙන්ම දකින්න ඕන. මේ වෙනුවෙන් තමයි දානශීල භාවන හෝ ධනසීල නෙක්කම ත්‍රඥාවේයේ ශාතති සත්‍ය මෛත්‍රී අධිෂාන පේක්ෂා වසයෙන් දසපාරමී සම්පූර්ණ කරනවා කියෙ ඔන්න ඔය පුරුද්ධ ඇති කරන්න. ද මේ වෙනුවෙන් තමයි එතකොට මෙලෝවස්සය නුත් ඔතුේන්දි ලෝකෝත්‍ර වස්සේ නුත් අර මූලි කවස්ථාවත් දකින සක්ක යි දිච්චි විචිකච්ා සීලබත පරාමාස. තු සංයෝජන මුළමනින්ම බැහැර කරමින් සෝතාපන්න වෙනවා කියන තැන. එකවේ ආර් මාර්ගයට මුළුමනින්ම හැබෑවටම ඇතුල්වීම. සෝතාපන්න වඕනේ නැතිනම් ආරමාර්ගෙයට ඇතුල්ලනේ ඒ මඟ ගමන් කරනය කල්්‍යයාාන පුතක්ජන කෙනෙක් වෙනපුළන අන්ද බාල පපුෘතක්ජන ඉන්න. ලෝබදෝස මූහයට හසුවමින් කටයුතු කරනවා. හැබැයි ඒ ඒ අරමුණේහි ලෝබදෝස මෝහ සංසීදව ගෙන ඉදිරියට ගමන් කරනය සතියසිහය පිහිටවාගෙන හඳන්නන සතරහති පට්හානිේ අනුව සිහය පිහිටවාගෙන කටයුතු කරනයි. ල්ලයායන පොතුජ්ජන කියල. හැබැයි ඒ අයත් හැබෑවටම ආර මාර්ගෙටෙක් ඇතුල්වෙන්න නම් සෝතාපන්න වෙනවන් සක්කා දිච්ච විචිච්චා සීලබත පරමාස තුන් සංඥෝජන මුළමනින් බැහරවෙන්නවා. එතකොට නියත සම්බෝධි පරායන වෙනවා දුගතිය මුළමනින් සතරපාය වැහෙනවා අනි වාරෙන්ම මේ ජීවිතය හෝ ඊළඟ ජීවිතය ආදී වසිෙන් අවස්ථා හතක් ඇතුළත උත්පති හතක් ඇතුළත මුළුමනිින්ම සියලු කලසුම් ප්‍රහාණය සියල ු ්දුකින් නිදහස්සීම සකස්සන මේ තමයි කතාව න්‍යායාත්මකව අදහස ද මේ බොහෝකිෙනෙ දන්නවා. වැඩි පිරිසක් දන්නවා නමුත් දැන් අදාපය මේ ධර්ම සාකච්ඡාවහි ජීවන්ත පුතුන සඳහන් කලාවගේ සංයුත්ත නිකාය අනමතක්ග සංයුත්තයහි අස්සු සූත්‍ර දේශන ඔබට තේරෙන විදිහයට කිවොත් කඳුලක කතාව දැන් ඇයි අපි අඩාන්නේ ඇයි අපි වැලපින් ඇයි අපි දුක්කවෙන්නේ මෙ මේ ප්‍රශ්නයට ධර්මානුකෝල විසඳුමක් අපි ලබන්න ඕන ජීවත පුතවානේ. දැමේ පුංචිම දරුවෙත් දෙන්නේ දරුව ඇර අනිත් හැම කෙනෙක්ම ද මෙතනන වැඩිහිටියයොත්ේ කහගෙන න ප්‍රමාණ පිරිසක්. ඔබ කොයි තරම් මළගෙවල්ලට සභාගල තියෙනවන. කොයි තරන් ගිලවය ලෙඩවූ අය මරනා සන්නවූය දැකළ තියනව. අදෝදාකතේ දරන්නත් මේ ගේ ඥාතින් වෙනුවෙන් පින් දෙන්න. මොයිත්තරම් දකල තියනොද සහාගල තියනවා. කෞද්ද නොදන්න. උපතහා සමගම එතකොට මෙලවජීවිතයට ඉපදීම ගැනමනම චුතියෙන් අනතුරුව පටිසන්දි විඤ්ඥානය ලැබීම. කලලේ පටිසන්දිය සකස්සීම පටන්ම. ඕනම ොතක් අවසන් මොහොත වෙන පුලන් නොදැන්න ොනම දන්නුව. ඒවුුණන් තවමත් හඬන කතාව අවසං වෙලානෑ. විය විප්‍රයෝගය දරාගන්න බැරුව මේ ලෝකෙ මුල ඉදලම මනුස්සෝ වඩාත්ම හිත හදාගන්න බැරුව. ධර්මාණුකුල අදහසෙන් සිත සනස ගන්න බැරුව ඇඩුවනම් වැලපුනාානං මෙන මේතික තේරුම් ගන්න බැරුව. ඇයි මට මෙහෙම වනේ ඇයි අපිෝදාලගේ ඇයි මේ මොකක්ද වෙන්නේ. මම හිත්වෙනය මට මේ වගේ දෙයක් වේ කියලා ඔය විදිහයට කොච්චට දුක්ෙනවා. මේ මොහොත පවා වැඩි පිරිසා. තමන්ගේ ප්‍රිය අම්මවෙන්න පුළුවන් තාර්ත්තවෙන්න පුළුවන් ස්වාමයාාවෙන්න්න පුළුවන් බිරිඳ වෙන්න පුළුවන් දරුව වෙන්න පුළුවන් සොහිුරු සොහිුරියන් වෙන්න පුළුවන් ප්‍රිය අයවෙන්න පුළුවන් ඒ අගේ වියෝ දරාගන්න බැරවා. ඒ විත නෙමි කැමැති වස්තුූන් තමන්ට ඕන විදියට සකස්සෙන් නැති වෙනකොට. ඒවස්තු නැතිවෙලා යනකොට. ඒවපුතේ ගෙවල් දොරුවල් මිලමුදල් දනදාන්නේ සම්මාන තනතුරු ඇදුුම් පැළඳුම් යනවාහන ආදිවසමින් නපුලුව. ඒවා අර පියස්වභාාවයෙන් හිතෙන් අල්ලගෙන. ඒවා බැහැර වෙනකොට නැතිවෙනකොට හඩා වැලපෙනයි දුක්පෙන අය තමනුත් තමන්ගේ ජීවිතවලට ඉපත් කරගෙන අන්නයට ත්‍රවිපත් කරන ොන තරක් සිට නොල්. අර අහ තියනෝ දැනුමතියනෝ දේශනාවත් එක්කම ඕනම මොහොතක් අවසන් මහොත වී කියලා. අපි මේ මනුස්්‍ය ජීවිතය ලබාගත්ත බහෝම අමාරුවෙන් සංසාරගමනය සතරපාය වැඩිපුරුම ඉපදිලා අප්‍රමාණ කාලයක් දුක් විඳලා. එතුකට සම්මුතය තුළ කියන්නෙත් මෙලොව එපුදුනාට පස්සෙත් උපරිමේ සීයක් විතර තියෙනවා කියලා. සියයක් ආයුකල සාමායයි. හැබැයි සියලු දෙනාටම සියක් ආයුත් නෑ ඕනම ොහොතක් අවසන් මුහොත වෙන්න පුළුව එතකොට මේ තරන් දුල්ලබ ලැබූ මනුස්‍ය ජීවිත එය අපි කොයිතර අල තිබුණනත් ඕනම් හොතක් අවසන් ොහතවෙයි ෘරුණාග තිබෙන පිණිබිඳුවක් වගේ කියලා. හැබැයි අපි කැමතිදේ තදිින්මත් ඇැලෙනවා අකමැතිදේ ගැටෙන. ඇලුුණු දේ තමන්ට ඕන විදිර පහත්ත ගන්න බැරිම් හඩනෝ වැලපෙනව පමණක්නෙ මේ ඒ වෙනුවෙන් පස් පවවෝලටච්චාන්නවා. එ මං කැමතිදේ ගන්න ඕන සමග කනේ ප්‍රාණගාත කරනවා. සමහරගේ ජීවිත නැති කරන්න පුළුවන්. අකමති අරුණන තොයිදේ කරන. දැ මේ කුයිතරන් අහලතිය නෝොද ම මොකද මේ දේවල් කරන මේ සියල දාලයන ලොක්නේ මම මගේ කියන මේ ස්කන්ද පංචකයක්ත් අනිච්චදු කනැත්ත තිලක්කන ධර්මයට යටත්නක්. මං කුමක්ද මේ හිතිං දැඩිව ගන්න හදන්නේ. මගේ කරගන්න හදන්නේ. නමුත් ඒක අවබෝධීෙන් පුරුද්ධනහ දක තමයි සමාදිය මැනවින් සකස්වලනෑ සම සකස්සූ සමාධීෙන් සම්ම ප්‍රඥාව පුරුදුවෙලනෑ. අර ්‍යයාත්මක කතාව දන්නෝක මෙමයි මේකයි මේමයි කියලා. ප්‍රායෝගිකව ඒ පුරුදුනෑ. මෙ මේ නිසා තමයි අපි මේ උත්සාහ කරන්නේ මේ හැම දේශනාවක්ම ප්‍රායෝගිකව ගන්න. ප්‍රායෝගිකව අරගෙන අපේ ජීවිතට එකතු කරන්න අන්න එතකොට ඔබ ධර්මාණුකූල සන්තෘෂ්ටියකින් සැනසිල්ලකින් ජීවිතය පාත්වන මරණය ඉදිරියේත්. අපේම මරණය ඉදිරියේත්. මේ මොහොතේ දැම්මගේ අවසානයේ සිදුවේ කියල දැනනත් හදිසියමක් වඋුණොත් එෙම හදිසියේ කාන්තවම හෝ ධදිසනතුරක් හොයක පට වනොත් ඇර. නමුත් සිතසිහය පිහිටුවල තිබුණම පදනම සකස්සෙල තියෙන ඕනම මහතක් අවසන් මොහොත වේ කියනකොට ජීවිතය අත්්‍යහාර්ථයත්ක එහමනං ගත වෙන හැම මොහොතක් පාස මගේ අරමුණුත් මගේ කියන මෙතන සම්මුතියක් විතරයි බට එක පැදිලිනිි පරම සත්‍ය වසයෙන් මම මගේ කියල යමෙක්කෝ යමක් නෑ පරම සත්‍ය වසය. පනවාගන්නවා මම මගේ කියල මේ පැවැත්ට සම්මුති පැවැත්මට. එතකොට මම මගේ කියල සම්මුතියට මේ සියල්ල පැවැත්තුවත්. කිසිවක් මග වෙන්නේ ස්තරවෙන්නේ සදාහකාලික වෙන්නේ කියනක තින්. දැන් මේ අදහස පුරුදු කරාම දැන් අපි ෙඩ දුක්වෙන කොට මොදවෙන්නේ දැ මේ කොරෝන දුරත්යක කට බැඳලන්න හඩ ල පන පරිසං වෙනවා. ද මේන්න අපි කවරක් කියන්න පා මරණයට බයමහිම කරෙලා රනයට බය කියන අදහස නම මොක දැ හස්මටිකගන්න පුළුවන් වෙන්න ඕනේ ධර්මය දකින්න ඒටක ැරු ඇැගෙන වැටනොත් හොමද ධර්මය දකගන්න පුළුවන් කම ලබෙන්නේ තාගත බදුරජාණන් වහන්සේ. ගිලං වූ අයට සිව්පිරිසට බෙහෙත් විනය පිටකේ බේසජජක් හන්දකේ දේශනාකොට තියන බෙත්. ඒක යනෙ දැ සියල්ල අනිචදු කනත්ත තිලක්වට යටත්. නමුත් මේ ධර්මය දැගන්න ධර්මය දකගත්ත් අරහත්වයට පත් වනත් අන්නයට යහපතක් කරන්න ජීවිතය පාර්තා ගැනීම පරාර්ථ චරයවී යහපත්. එනිසා හිතරිදවගන්න කෑ ගහන්න අමනාපවෙන්න නෙමෙයි හැබැයි මේ ජීවිතයේ මේ විදියට පරිසන්න. ඇැ අපි දන්නව ජීවිත අතාර්ථය කුමක්ද කියන එක හේතුම් ප්‍රත්ථ කරගෙන සකසල් හේතුන්ගේ විසිරයාමෙන් නැතිවරෙන හම එතකොටැ ඔබට පුළුවන් දැන් ඔබ ප්‍ර්න කර. දැ මේ ජීවත්තඉන්න කුසේඉන්න දරුවග පටන් ඔබමටික දකිනවද. අපි දකිමෝත. උපද දැ අදයි උපද හෙට උපදගෙන දරුවගෙන් පුංචිම දරුවගින්. ඊළඟට ඔය විදි ජීවිතය ඕනම අවස්ථාවක් අපි මුහුණ දෙන ස්වභාවය නේද කියලා. හිත පුරදු කරන්න පුළුව. එහෙම න ඒක දැනගත්තට පස මොකක්දවෙන්න ඕනි. තමුණුත්ත් යහපත් කෙනෙක් බවට පත්වෙලා හැබයි. අවබෝධීමම යහපත්වෙන්න ඕන. නීතිය ඉදිරිය නැත්තං අනිත්තයි ලජ්ජා කරයි මට මට විඳින්නවෙයි මට දනුවන් විදදින්නවේ අනිතයි දොස් කියයි මටලියට බැහලයන්න බැරිවෙ. හැම කෙනෙක්ම මට බනවි දොස් කියාව මෙන්න මේව නිසා කියෙන තැනේ ඒම හිතුවට කක්නේ ආරම් බේදී. හැ හැබැවටම අවබෝධයෙන් සංසාර ගමනය ඇති භානක බව දැකලා දුල්ලගෝ ලැබූ මේ උතුම් අවස්ථාවෙන් ප්‍රෝජනයක් ගන්නවා ඒ වෙනුවෙන් කුමක්ද කරන්නේ මගේ සිත ඕකන්ඳුරනට චිත්තවීති කියලලා පති ඒ දක්ෂණ කියලා. මේ කතටරගෙන පෙන්න්න පුළුවන් දෙයක්නේ ඒක පෙන්නවුව සාමාන්‍යය. ඔන්න කෙස් පැහෙනවා. මුුණේ හැමරැලි වැටෙනවා. දගිලිහෙනවා. ඇස්පේන කං හෙන්න නැකට ගන්නබ ආදීවසය පේනටක මතු කළ. හැබැයි සිතන් දකි න්න නේ. චිත්තක්ෂණයක් පාසයක මිනහ කළ දකින්න ඕන. හැම චිත්තක්ෂණයක් පාසාම හට අරගෙන බිඳී නැතිව යනවාගෙන ස්වභාවය දකින්න. ඔබ මේ අදහ සහලතින නිරන්තරම දැන්දේශනාවල මේ අපේවට හඳුන රූප කලාප කියලා. දැන් ඇසේ මේ සකස්සනකො ඇස රූපේ සක්සල ක්ව ා හු ගෙන ස් පපස විඳීංවල යනකොට සැප දුක්මද්‍යස්තතුව විිදිීවල යනකොට මේක චිත්තවීති අප්‍රමාණරාසයක් චිත්තක්ෂණ. එක රූප කලාපයක දැක්වුවොත් චිත්තක්ෂණ දාහතක් උපාද චිති බංගවසයෙන් පනසය වේගේ මේවා හටරගෙන බිලී නැතිව යනවා. මේ මිනිහ කල්ලම තමයි දකින්න ඕනේ හටාරගෙන බිදී නැතිව යනවා අනිච්ච දුක් කනත්ත තිලක් කනයට හයටත්තේ. සම්මුතියට පැත්තුවට මම මගේ කියල පරමාර්ත වශයෙන් කිසිව මගේ වෙන්නේ. මේ තුළ මමනේ. මගේ වසගේ කිසි පවතින්නේ මගේ ආත් මේ නොවේ කියන එක දැනුමෙන් ඔබ්බට ගිය. ද මේට පරිසරේ සකස්වල තියෙනවන සමාධයේ ඒ අරමුණේ නිවන බවත් තිබෙන්න්න ඕනේ දැ අබි්්‍යා දෝමනස්ව සසිංදල තියෙන්නවනේ ඒ අරුණේ දැඩි ආසාාවයි පතිගයයි. අන්න එතෙන්ද සමාදිය සකස්වනාම මේ ස්වභාාවය මෙහම වෙනව නේද හටාරගෙන බිඳී නැතිව යනවනේ ද කියන ස්වභාවය දකිනකොට පනවාගත්ත මම මගේ කියලා හැබැයි පරමාර්ත වසිෙන් මම මගේ කියන ස්වභාවයක් මෙතන නෑ කියන කව්බෝධ වෙන්න. එතුකරු දම්මකක්ද කරන්න ජීවත්තන කාලය තුළ යතාස්වභාවය දැකල සත්පුරු මනුස්සෙක් වෙල තමුණු සුදුසෙක් වෙල සීලේ පහහිල ඉගනීම රැකියම ආදීවසි අන්නයටත් වර දක්නු වෙන්න ජීවිතය පාත්වන ඒ අයත් අපි යුතුකම් කල ඒ ධර්මයට නතු කරගන්න ඔපුතේ. ඒමයි. තැන් ජීවිතය යතාර්ථය මේ නේ දරුව ගයම්ම දරුව ග්‍යාප පච්චි දේ පුතේ ද මේදිර කතා කරලා අපි අරගෙන අපි කවුරුත් යුතුකම් කියන එකත් කරනවා. දෙමපෝ දර බලාාගන්න තු ෝද ස ත්‍රේතුකම්පහ ඒගේ දරුව විසින් දෙමවෝපියන් වෙනුවෙන් කළයුතුත ඔව කියන දවල් සාම්මතය කියන්නේ දරුවන් වැදුව වැඩනම පවිින් වලක් කලේ හපතේ පි හිටල උගන්නල ආදිවස. එඉලට දරුව දෙම පියෝ මහල් වස පත්නකට නැ බලාගන්නක හ මෝපිය තරන කාල හිටිය අවශ දෙවල් දෙමවපියන් කටුතු කරනක මන ග ගන්නක කුල පපුරකින එකක මේ ගයාහට පසිප පින් අ මෝදන් කර යුතු ම්තික යන. ඒ අතර අපිට අවබෝධය තියෙනවා මකක්ද. මන තරන් සම්මුතිය තුළ මෙින් මම මගේ කියලා කිව්වත්. ඒක අනිච්චදු කනත්ත තිලක්කනයට හට. අ මිනිහි කරනකොට අපි දැක්කා අපි මනිහ කලා ඇසට රූප කනට සබ්ද නාසේයට ආග්‍රහණ දිවට රසකයිට ස් පර්ස මනසට සිතුලි වසින්. මෙව රූප කලාප වසෙන් ගත් මෙ චිත්තවීති හටාරගෙන බිදී නැතිවෙන ඒ අනු හටාරගෙන බිඳී නැතිවෙනකොට ඒ අනුරපව අනි චිත්තක්ෂණය සකස් දෙෙනවා. ද ලෝබයට සකස් වනුත් හටරග ිදී නැවයනකොට යනොතමයි අවස්ථාවතිී. හැබැක් මේ අපට කදන්න පුළුව. කොහොමද අරමුණ ගත්තොත් හටරගෙන බිඳී නැතිව යනවා ැඩිවගන්නේ අභිද්‍යාවට එන්නේ කියලා හටරගෙන බිඳී නැතිව යනකොටම අපිට ලෝබිම් හටගත්තදේ හටරගෙන බිදී නැතිව යනවා මේ කිසිවක් මගවෙන්නේ මමවෙන්න ස්තිරවෙන්නේ සදාකාලිකවෙන්නේ කියෙන තැනද. අවබෝධර ගත්තොත් ඊළඟ අනරූපෝ ගත්තත් ඉළඟට යන්නේ අලෝබදෝ සමහ වසින් ඉස්සර හටයන්න පුළුව. එම කුසක්කසල චිත්තේ කුසලි චිත්තේ මේක සිව්ව දැකගන්න ඕන. එතකොට කෙනෙක් මේගයාට පසල් ළමාතරන මධ්‍යෙන් වස මේගියත් අහනෝද. අකාලි මේ මේ දනේ ම හිතවනෑ කවදාවක් අපිට මෙිහිවෙේ ඇයි මේම කක්ද වනේ සම්මුතේ තුල්ොට දැනී හැබැද මිහි කරන. දීර්ග සංසාරගණන කර්මාණුරූප ගත කරනකොට මෙතන ආශක්තිය කර්මශක්තිය ඇතිබුණ හැබැයි මේ නේද අපි මේ දකින්නේ ස්කන්ඳ පංචකය සකස්ුනාම රූපස් කන්දේ පටව්‍යාපෝතේජවාය. තදගතය වැගරෙන බ ස්නයවායු විසිරෙනකොට ලෙඩවන ගිලන් වුණා ඒ අසනීපයක් වෙන පුලන් හදිසිය අනුතුරක් ආදීවසය වෙන පුලන් දැන් මේ විසිරිලාගේ මේ නේද ජීවත සිටින කාලයේ තුළත් අපි මිනිහි කලා අපි දැනගෙන හිටියා යුතුකම් කලා කටයුතු කළලා අත්හැරීම අනිච්ච දුක්කනත තිලක්කන ධර්මය හැම ආරම්මණයක් ඔස්සේ මිනිහි කලා නේද මේ සංසාරය අහා ස්භාවය. එහෙල් මේ තමයි වෙන්නඕේ. එතකොට හඩාවැලපෙනෝ කියින් තැන තමයි ි දෙන්නවා. ද මේක අපිට බැහැ තවම අපිට තව බැහැ කියමින් කියමින් යනයකින් වෙන්න සසර දර්ග කරන. අර න්‍යායාත්මක කතාව හනෝ. මදුනාට සාම්ප්‍රදායක හදදවස බණ දේශනා කරල හමන කියන් මතක බනාහල ඒ කතාාව හල නැවතත් අඩාඩා හි පස්සෙන්ද මොක දෙකර. හදවේ ධානෙත් පූජාකරන. අර විදි අ ධර්මදේශන හල මොද කර. දවස බන කොචර හලතියන දවසනේ ඕනේ තරම් මරනා නුස්තති ගෙන හලතියනවා ැබැ අර විදිියටම නොවතෙලි සුන්ෙක්ම ීවතවත්නවා. ද මෙන්න මේ තැන තම අපි සසර දීර්ග කරගාය අනවබෝධය. අර න්‍යායාත්මක කතාවිතරය ඔලු තියෙන් සියලු දෙනාම නෙමේ නමුත් වැඩි පිරිස. දැන් අපි වැඩිපුර කාලය ගත්තත් මේ ම අපේ මාතෘකාවට එෙන. අස්සු සූත්‍රය. කඳුල්ලක කතාව අසු ගැන කඳුල. නමතක්ගෝ යම් ික්වේ සංසාරෝ පුබ්ා කෝතින පඥාති අනමක තදක්ගකිවවෙේ කෙවරක් දකින්ට නැති මේ සංසාර ගමනද ඔබ බොහෝ කෙනෙ එක අනවරාග්‍ර කිය කෙලවරත් දකිින්ට නැති කෙන පුතේ එ. පුබ්ාෝති න ප්ඥා ඇති. මුලක් එකන ආරම්භයක් නොපෙනේ. ඒ තරන් දී ගයි. ඒ තරම් දී ගයි. අනමතක්ගෝ යම් භික්කවේ සංසාරෝ මේ සසර කෙලවරක් නැතිය. පුබ්බාකෝතින පඥාති පූර්වාන්තියක් නොපෙන නොපැනේ. ඇයෙහෙම වෙන්න හේතුව. අවිද්‍යානී ීවරණ අවිද්‍යාවෙන් වැසනු. මග ඇහුරුණු සත්‍යය තන්හා සංඥයෝජනාන තෘශ්නාවෙන් බැදිිලා මොනමටද බැඳෙන්නේ. යොතකින් ලනුවකින් බදිිකරද මේ කියන්නේ අපි දැන් අනෝබෝධයකිවඒ අනෝබෝධය බැඳීම. ඔබ ඔයි කතාව ලෞකිකවත් කියනවා. ඔබට බැදිිලා මම බැදිල හොඳ කට හොඳ කියන සම්මුතීතු ලබ ොඳැ කිය අදහස දරුවන්ගේ ලෝකටම ැදිලෙඉන්නේ. ම ිරිද බැඳල ෙ තරුණ දරුත් කිය නො එක අත බොහද ය බැඳල කියන්නේ ිලනු පටකින් අල්ලල් බැඳ කතාහන්නෙවෙිනි. අනෝබෝධීන් හිතින් උපාධානය කරගෙන දැඩිවරගෙන. හේතුම් තත්ත් කරගෙන සකස් එන මේ වස්තු. මමයමාගේ කියන දැඩිව ගන්න උපාදානය කරගනු හැබැහෙම හිතින් ගත්ත කියලා වෙනස් නොවන්න හොද. අර න්‍යායාාත්මක අදහසතිය නොව වෙනස්සනවා කියලා දන්නවා. ැහිති ඩිල් ලග ම ගේම දකින්න තු බෑ හන්න තුව බෑ ලඟන්න තුව බයි ස්පස්ශයන තුව බෑයි දැ මේ විදියට. ඊට පස්සේ ඒ වස්තුව සංකතය අපි හඳුනනු සංකත සංකාර කියල හටරගෙන බිද නැතුව නොට ස් බභාව හටරගෙන බිඳී නැවයාම එ එකකටම කරද කියන් මට මොක දනේ. අඩනව කෑ ගහන විලාප තියනවා තමුණත් නැහෙන් හරු අනිත්යටත් විපත් කරනවා. තවත් සංසාරය හදාගන්න. හැබැද මේ සංසාරය හදාගන්නේ තවත් සතරපාහයට වැටෙන. මේ බැඳිච්ච වස්තුවට සම්බන්ධයන්න ඊට පස්සේ. මේ කෙටිකාලීනව මේ දෙත්ත එක්ක අපි මිනිහි කරන්නතුව ප්‍රායෝගිකෝ බැඳිල හිතින් දැඩිවරගෙන ඒ වෙනස්සල යනකොට හිස භාවය අනුව තවත් කෙලෙස් සදාගෙන ලෝබදෝ සමහසෙන් සසරට වැටෙන. අප්‍රමාණක මේ වස්තුරට කිසිව සම්බන්ධයන්න ඒට පස්සේ අප්‍රමාණකාලය සතපාය දුක්කිලිඳෙනවා. මෙන මේ තමයි අපි අවබෝධ කරගන්න. ඉන්සා. මෙන්න මේ අවිදත් මේකත් අවබෝධයටගන්න දැ දනුම තිබුණ. අවබෝධයට අරගන්න ක්‍රියාත්මක නොකිරීම නිසා. අවබෝධයට අරගෙන ක්‍රියාත්මක නොකිරීම නිසා. දැ ඔබ වනත් මේ ජීවත න පිත්තේ අපි මේ මෙහි කරන්න ඕන ජීවන්ත පුතේ. දැ මේ මුණතරම් ඔබ හිටියටත් හා ඔබ්බනා ජරාන්තා හැමත් තරුණුකමක්ම දිරාගෙනයනවා. හා සංයෝගාවයෝගන්ත හැම එකතුවීමක් වෙන්වීමකින් කෙලවර වෙනවා. හා මතන්තා සජීවකා හැම ජීවිතයක්ම මරණයෙන් කෙලවර වෙන. මෙ මේ අදහස ප්‍රායෝගකෝ දකිනව ජීවත්තන කොට. එතකොට අරක් ඔබ කියන විදිට යුතුකම් කලා කටයුතු කළලා තමනුත් හොඳ මාර්ගගේ තුළ හිටිය අනිත්තය හොඳම ගට ගත්ත හැබැයි ඕනම මුහොතක් අවසන් මුොහොත වෙන්න පුළුව අපිට මේකට මුහුණ දෙන්න පුළුවන්කම තිබෙනවද. අපිට මේ ස්වභාවයට සිත පුරුදු පුහුණු කරන්න අපිට හැකියාව තිබෙනවද.ඒ අපිහ හල බලන්න. අපේ හිත පුරුදු කර එක තමයිද මේ සමාර්ධිය කියන තැනින් යථාභූත ඥාණ දර්ශයටෙන්න්න. එෙස මේක නැතිනිසා තමයි අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවයෙන් සසරට බැඳිල සන්ධාවතන් සංසරතා. අප ප්‍රමාණ කාලයක් සසර ඇවිද ගෙන ගියා දෝගෙන ගියා හන්ඩහා ගෙන ගියා ගැන කතාව දැ මේ සඳහන් කරයි. දැ මේක ප්‍රායෝගික අපේ ජීවිතවලට දකින්න ඕනය. බහගුතුන්හසේ දේශනා කරනවා අමනාපයන් සමඟ එකතු වෙනකොට. මනාපයන් ගෙන්වෙෙන් වෙනකොට. වැගුරුව කඳුලු සිවූ මහා සාගරයේ ජලකඳට වඩා වැඩි. දැන් ඔයි දෙක මේ තනනේ තියෙන්. අමනාපයන් ගෙන අපි අනි පැතරගම එක ප්‍රියන්ගෙන් වෙන්වෙන කොටයි, අමනාපියන් සම ගෙකුතු වෙනකොටයි. ප්‍රියන්ගෙන් වෙන්වනුව කියන්නේ අකමිතිදයක් සිද්ධ වීමන ඒ දෙක මේක තන තියන්නේ නතකොට පිය කෙනෝගෙන් වෙන්වෙනගෙන් අපිට වෙන්න ඕව නැතියක් වෙල තියෙන්. ඒකන අර කියන් ඇයි මහදාලගේ ඇයි මටෝඕ විදිරි සිද්ධ වෙන්නේ. ඇයි මට මේ දුක්කරදර. ඇයිමගේ බලාපරවිත්තුට වන්න ඇති. ගෙන තමන් කැමති දේල් වෙන්නේ නෑ? ලෝන අ ව ො ෙඩවවෙන්න පුළුවන් දිරාගෙනය පුල මිය දෙදන්න පුළලුව වස්තු වන් මට නි ලබෙන්න්න ලැබිච දවල් අතැර න නැතිව කැ න ද නැ කර ගන්නවා. ප්‍රිය වස්තුූ ෝ ප්‍රිය පුද්ගලිය හෝ වස්තු නැති වෙනකොට අකමිතිදයක් සිද්ධවෙන්නේ. ඒ ඒ දෙකම දැම් විතන තියනවා පියයන්ගෙන් වෙන් වීමයි අමනාපයන් සමග එකතු වීමයි. මේ දෙකම මේක අවබෝධ කරගන්න බැරුවවා මේික තමයි ස්වභාව. ැ හේතුම් ප්‍රත්් කරගෙන සස් වු නානං හේතුන්ගේ සිරියාමෙන්නෙ වෙලායනවා. එතකොට දැන් අපි ඒ පලය සකස්්‍යෙනකොට දැන් අපි අපේ ජීවිතය ගෙන දකිනකොට. අපි අවබෝද තිබෙන්ෙන අච දු ක අනත තිලක් කන ධර්මයට අත් කියල්. ඒකින් අදහ කරන්නේ දත්මදින්නේ පහිසපීරන්නේ ප්‍රශ්නානය කරන්නපා කියන එක නෙමි ධර්මාණුකූලෝ ප්‍රසන්නව ඔබේජීවිතය පාත්න්න. හැබැයි පස් පෞද්දා සකුසල්ලින් බැහැරවෙන්නඕ. තන්හා මදමාන දිට්ටීන්ගෙන් බැහැරවෙන්න. යන්න ඒ මග සික්‍ෂණය පිහිටල ඔබ ප්‍රසන්න කෙනෙක් වෙන්න. බුදුරජන්වහන්සේ කලි විසාකාම හෝ පාසිකා චරිතය මතකයිනේ නිතර සඳහන් කරන. මොකද බොහ අහිතනව පුතේ මේ ධර්මය දකිනකොට නා්‍ය නෑ හිස පීරන්නේ බිම්බලාගෙන ගතෙක්කව හිනා වෙන්නෙත්නෑ කිලිටු ඇඳුම් ඇඳගෙන ඉන්නේ. එහෙමද කියලා ධර්මය දකිනකට සහර කෙනෙ හිතනවා දැන් අපිහිතම එහෙමනොට ඔබ නිකන් සසර කල කිරිලාවාගේ සසල කල කරන්න කැ මේ අප ප්‍රසන්න කෙනෙක් ෙනවාො කියෙනෙ කනෙ. සම්ම සම්බදුරජාණන් වහන්සේන අපට ඇති උතුම් ඒ මුහුණ හිත නිවෙනවනේ. එමනේ. ඒ බුදුරජාණන් වහන්සේ මොනතරං. සිත නිවන රාග දෝස මෝහ. වීතරාග වීත දෝසීත මොහ ඒ මුහුණ මුණතරම් ප්‍රසන්නද. බුදුරජාණන් වහන්සේ විනේ ශික්ෂණය සේකයාාකෙන සික්ෂා හැත්තෑ පහකිින් සීලුත් භික්ෂූන් මුල් කරගෙන සීලු දෙනාටම දේශනා කළා ආහාර ගැනීමේ පටන්ම දේශනා කලා. හොමද ඒ සංසුන් මග ඒ විනේශික්ෂණය පවත්වන්නේ කියන අදහස. ඉනිසා බොහො ප්‍රසන්න වෙන්න ඕන. එනිසා ඒ අවබෝධයක් එක්ක අපිට ඒ දැන නෝනේ තකොට පියවස්තුව සකස්සෙනව කියන්නේෙ ඒේතුන් ප්‍රත්ථකරන සකල ේතුන් විසිරය ම න්න තිව ඕනො ොහතක් ේද සිද් වන්න පුල ෙඩ ල රගෙන ල ඔබ පුදගල ත්ත ගත්ත ඩි චපා චන් ිත ත යන ක්ම ගැල ලන්නනපු. අදකාලෙ සහ රෝගල්ට ප්‍රතිකාරන කොට එහෙ වෙනවනි ඒයයි සුව පත්තෙන් ඕන හිතරි ද ගන්න පා මික එඒත්තන්ටත් හිත සුවපත් කරගන්න පුළුවන්කම ලබෙන මේ ධර්මාෝධයක්යක නැත්තම්. කෝමගේ කොන්ඩේ. කෝමගේ මුහුණ කෝමගේ සරහිරය මොකද වුණේ. කිය හඩා වැල පිල දුක්වෙල දෙැ බෙහෙත බව? කාලිකොහරි ප්‍රතිකාර කරන්න ජීවත්තෙන්වා කියී තියෙනගෙන අපිීතුම යම්කාලයක් ජීවත්වෙන වැඩිපුර. ඒ තියෙනවස්ථාව පවා නතිවන්න පුළ මනසිං ගිලංවීම නිසා බලවත් ලිස මනසිං ඇද වැටීම නිසා මොකද මේක හිතෙන් දැඩිව ගත්ත දේ තමන් ටඕන විදිට පවතින්නේ ගෙන තැන දුක්ක දෝමනස බයවෙල කෑ ගහල තමන් ගන්න බෙහෙත පවා ශරීරයට පත්තියන් වෙන්න බෑ. හැබැ ධර්මාබෝධය ලබනකොට ගිලන් මේ ස්බභාවවදැ අවබෝධ කට තියන ඒ සිරීම අනුව අතීත සංසාර්ගමනය දෝසත් තියන්න පුල මේ ගිලම්බව ඇතිවුණ දැ අපිට කේශය දත් හම ආද ඉන්ද්‍රිය එක් පවා දුබල බව දැන මේ අතාස්භාවය කියලා හිත ගිලං කරගන්න ඇතුව ධර්මාණකූලෝමිහි කරනකොට. අ බාහිර ප්‍රතිකාරයක් ගත්තත් ඒ සුවපත්වෙන්න හේතුවත් තියෙන. උල් දෙකක් ගැනෙන්නේ අ වෙච්චදට හිත් රිදවගත්ව දැඩි අල්ලගෙන ඒක වෙනසේෙන් පිළිගන්නබර තවුලකින් මනසින් දුක්කරින් දුක්කවෙමින් හඩ හඩා යන්න. හැබයි එහෙම නැතිවුණත් අර මනසි උලක් ඇැනගෙන දුක් පිඳි නෙනේ. අර කයේ ඇතිවෙච්ච සංසිද්ධියට පටව්‍යාදයේ ධාතුවන්ගේ විසිරීමෙන් ඇතිවුණු සංසිද්ධියයට රෝගයට බාහිර ප්‍රතිකාර ලබාදීලා අපි සුවපත්වෙන්න පුළුවන්. ති මේ අවබෝධි අපි ගන්න ඕනේ. මෙන මේසා ප්‍රියවස්තුක් කරිහරණය කරනකුටත් අවබෝධයන්න. හැම හමුවීමක් වෙන්වීමක් තියනම කියෙන මේමහොත වෙන්න පුල. එතකොට සත් පුරු ජීවත්ව අපි පැදිලි කලාගේ යුතුකම් කරනවා. අත්තරීම කියන තැනත් හිතතුළ පුරද්ධ ඒවාසයෙන් තියෙන්නවාන අත්තරම කියෙන පුද්ගල අයින් කලයන කනෙමි. දාලයන්න කියන එකනෙමි. දැන්ඔයි සහරකෙන කියනන්න පුළන්ම අතරනක ඹ ලොක්කෝව දාලායනමයි යනවා. ඔය කියන්නේ තමන්ට කී කරුණය කිය යුතුකම් කරනය කියලා මට සැලවේනය කියලා ඔය කියන හිත තරහා. ද්හම ගණනත්හැරීම නෙමේ ඒතකොට කොහේග තරහ වෙන්නේන්නේ. ඒත් හරීම නෙම මේ සඳහන් කරනේ පුද්ගල අයිරන්න එක නෙමේ හැබයි පුද්ගලයන්ගේ බැහරවනාම හිත සය අමනා පෙන්නෙමි. අ පුද්ගලයන්ගෙන් සසු වනාම කලයක්ෝ ගහක්මුලක්. කරදර බාධක නැති තැක හිත සංසුම් කරගන්න පහසේ. ඒයි ඒ ආරාධනාකර අරණඥ ගතුවවා රුක් මූල ගතවා සුඥාර ගතුකිල් නැතුවර ොහ කෙනෙක් තන විදිට සලකව නය කතා කරනය මට පා වෙලා මේකලලා මේග ලොතික ජීවතන නුබල දාලායන්න නවාම සහර දෙමවපෝ දරුවන්ට කියන. දම්මට ඇති වෙලා නොබල දාළම යන්න නොම මෙම හොයන්නත එපා පස්සෙන්න්නත් එවා ඔය තරෙහක් ඔොය කියන්නේ. ඒක ඊතු වඩා භායන කතාවටයන. මොක දීට පස මිය දෙන්නේ තර වෙන්නේ. ඒය හේතු ව යුතු නෑ. සා පුද්ගලවා අයින් කිරීමට වඩා හිත තුලින් ඇති කරගන්න අවබෝධය තියෙන. එතකොට විවාහ වෙනකොට මේකෙන් ඔබ හිතනෝොද ජීවන්ත පුතුුණනි විවාහයනකොට මේ. අනේ අපිව වව මේය දේකල ෙම තන්න කියන්න එකකට මේ යෝජනා කරන්න. එහෙම මහිත හිතයින්න ඕනෑ හැබැයි පදනම සකස්සල තියෙන. ගේ කදන් ඉස්සල ගේ ප්‍රමාණයටන පදනමත්තිවාන පදාානය තටුව ද දෙකද තුනද වගේ. වගේ ජීවිතයේම පදධන මදැන් අපිට ධර්මාබෝධයක්ත් එක්ක හේතුවම් ප්‍රච්ච කරගෙන සකස්වනාව වගේම හේතුවන්ගේ විසිරයාමෙන් නැතිව යනවා කියෙනට සිවුම්ව චිත්තක්ෂණ චිත්තවීතය පටම්ම හටාරගෙන බිඳී නැතිව යනවා කෙන ස්වභාව හතියෙන් එතකොට මංගලපෝරුවේ හිටියත් ඔබ සතුටන්සිටිය සම්මුතිය තුළ සීලෙහි දුල්ලබෝ ලබාගත මනුස ජීවිතේ ඕනොන්ට උපකාර කරගෙන ගමනක් යනවා ඒක ධර්මාණ කල ජීවිතය ස් පව් දසක්ක සැලින් බැහර වෙලා ඕුනොවන් මේ ගමනයන සිදුහච්චසෝ දරජ්‍ය පල සංසාර ගම නිහෙමනියාවේ නකුල මාතා පිතුත්තෙහිම ඇවිල්ල තියෙන මේ ගමනයන. එතකොට බලන වැදි වෙන්නෙත් නෑන. නැත්තන් ජීවන්ත පුතේ අස්ෘත මේ දහම හිතට පුරුදු කරන නැත්තං ඕනම දෙයක් දෙනකන් තම ඕනකම තියෙන තමා සතු කරගන්නක එ තමා සතුනාට පසේ අ අභාවිත හිත පරමාර්ථධර්ම වස්සයෙන් පුරුදු කල්ල නැත්තං අභාවිත හිතට ප සලුද දෙවල්ලදන. සල් මේ ඇතිදෑ. ඉටපස අලුත් පෙනුම. අලුත් හඩක් අලුත්තාග්‍රහණයක් අලුත් රස්යා අලුත් තිස්පර්සයක් අලුත් සිතවිල්ල. අපි කවරුවක් ගැන කිසිවේ්්‍ය අරමුණ කරන්නපුතේ. ඒමයි. දැම් මේ දේශනාව සාකච්චාහගින් ඕන කෙනෙක් කහල බල ඔබේ කතා නොවේවා කාගවක් කතාවුවේ නමුත් සමාජිතුල කොච්චර තින ම මච්චර යුතුකම් කල්ලා අපි කොච්චර හොඳට හිටියල් ඒයිඒ මට මේෝග රහස වැරදක් කලේ ඇයි මේ යාහෙම හැසිරෙන්න්නේ සමට පවුල් ගැටලන වෙන්න පුල එඒ චර ධනයක්ත්තියේ දේ ඇයි මේ දේවල් කළේ ඇයි මේ වගේ වංචා කලා තියනෙ ඇයි මේ වගේ විදියට කතා කළේ බලන්න මේ විදියට මේ කතාකරපු ඇයට හැසිරීච්ච හැට දැඇයි හම්බුණේ හිත ල අභාවිත හිත අාවිත හි අභාවිත හිත සතුකරගන්නකක් හොඳ හැබැ තමා සතුනාට පස්සේළඟට ඉල් දන පටන්ගන්නේ අලුත් පෙනුමක් අලුත් හඩක් අලුත්තා ග්‍රහණයක් අලුත්තරසක් අලුස් වර්සයක් අලුස් සිතතුවවෙල ඕක තමයි. වර්දවා හැසිරෙනවා කියට තුන්වැනි සිික්ෂහප පවුල් ජීවිතයකත් වර්ධවාකාමේ සුමිචාචාරාතත්තට ගේක. දැන් ඔ බලන්න මේ පරමාත ධර්මය අවබෝධ කිරීම ජීවිතයේ සුපසන් සැනසිල්ල නේද.හඩා ගැනීම නේද කියලා වෙනස නොහිීද කියරල. දැන් කෙනෙක් හිතන මේගේ දේශනා කහනට භහනනාටාවම පවුල් කඩෙනව කවල් කැඩෙන නේ පවුල් හැදෙනවා. හැදෙනුව කියන නිවන් දැන මාර්ගේ තුළ සත්පුරුසුව කල්්‍යයාානන්තයව පවු තිිකතු වල සාමයාාබීද දෙමපිය දරුව ව. මේ දහම දැනගත්තෙන තුනාාම තමයි. ගේදොර ඉඩකඩන්න යානවා හන තියවා මිල මුදලොත් තියනො මුතු තිහෙමත් තියෙනවා හොට ඇඳල පැළඳලත්තින්නවා හැබැයි හිත්ත තුළ. අර රාගදෝස මූහාදී කෙලෙස්වලට හසුවීම නිසා. අනිත් පිරිසත් වරදට හසුවෙලා වරදකිව. ඒගොල්ලොත් තරහා වෛරය ඇතිකරගෙන ඇයි මට මෙහම දෙයක් කලේ ඇයි නුඹම මේ මගේ දෙයක් කලේ සංසාරවත් නඹ වගේ මනස්සේ කමුවෙන් එපාකෙන තැනකට එන්න පුල. දැම්ම හගෙන ඇත්. හිතේ ගැටින් ඇති කරගන්නතුව ඔපමී පරමාත ධර්මයට හිත පුරුදු කිරීමෙන් ඇතිවන යහපතත් ලෞකික වසෙන්ම. ඒවගේම එසේ නොවීමෙන් ඇතිවන විපත්තිත් හිතර බලා. දැන් සමහරව මෙම එලියටෙන් නැතිවන්න පුළොම්පුතේ ඒබ කියන විදිට හිතේ තදද කරගෙනන්න. හැබැයි අහල බැලුවෝ සමහරුන්ගේ කතාව. ලෝකෙට පේන මම හිනා වෙල හිටියට. ජීවත් වනාට. හැබැයි මගේ හිතේ බුර පුරාහඳන දුක. වේදනාව මිච්චරයි කියල කියන්න බෑ තමහරු තින් ඒ නොපෙනන දේ අන්ට පවරන උඩයින්න දේව තමයි දන්නේ මගම කොච්චර දුක්කන අඩනෝද ලපර බොෝක ොග කත මේ කඳළු කතාව. මේක තේරුම් ගන්න බැරුව තමයි ප්‍රියායන්ගේෙන් වං වෙනකොට අමනාපයන් සම එකකති වෙනකට හැඩුුව වැලපුනේ මටමක දනක ඒ හැඩු වැලපුුණ කියැ නි ම කඳු වැට කියෙ එක නෙමෙ. දැ සමහර හිතාගෙන පුතේ දැන් කෙනෙක් මේේදිලායනකොට ඇඩුවේ නැත්තං එක වැරදී කියලා. ඒ අවබෝධයෙන් අවබෝධයෙන්යුක්තව ද සමහරු අමනාපෙනු තඩන් නැතු ඉන්න පුලන් ඒක නෙමේ නමුත් අවෝධීෙන් යුක්තව දැන් මෙතෙක් අපි සාකච්ඡාලාගේ අවබෝධයෙන්යුතුව හිත සංසිදෝ ගන්න පුළුවන අපි වචනය ගමු දන් ධර්මයකෙන නිබ්බි දාව කල රෙනවා. නමුත් ඔබ ගචන ගත්තොත් අපි නිවන් මඟ යොමු කරන ධර්ම සංවේගයෙන් යුක්තව දරහතුන් වහසල සංවේ ඇතිකර. අපිත් ඒ මඟට ොමු වෙන ශ්‍රාවක ශ්‍රාවිකාව හැටියට. සංවේගයක් මට තියන සංසාරගමනේ අප පොදූධාරණගම සංසාරගමන අපි මුණ ගැහුණ, මට ජීවිතේ දීපුු මගේ අම්මක් පැච්චි. හැදුව වැඩුව පෝෂයෙන් කර. එවුලන්ට නොපනුණු නොලැබුණ ලෝකට දුන්න දෙන්න හැදුව. බොහෝ කැපකිරීමම් කර අපි වෙනින් සතුටුණා. නමුත් සසරගමනිස්වභාාවේ. මාන රපෝ ගමන් කන ගොට දෙමවපියෝ ැබුව ඒගුල්ලගේ දෙමවපියෝ ඒය හැදුවවා ඉට පසේ ඒය මුණ ගැහි අම්මල තාත්තල සම්භරයට අපිට අපය ජීවිතය දුන්න අපිටත් ඒ කටයුතු කළ නමුත් මේ තමයි යතාස්භාවය. කර්මාන් රූපෝ ගමන් කන්නකොට පටස් චෘතියෙන් අනතුරුව පටිසන්දිය පටිසන්දිය දැම්මේ පුුණ්්‍යා කුසලය පින බලවත්වීම නිසාමේ මනුස්සජීවිතයටාව ස්කඳ පං්චකයක් ලැබවා නමුත් අනිච්ච දු අනත්ත තිලක්න ධර්මයටටත්. දෙමෝපියෝ තරුණ කාලය අපිට මතකායේ. වඩාගෙන කටුතු කරගෙන දහසත් දේවල් කලා අතින් පයිම බොෝ දේවල් යන්ත්‍ර සූත්‍රන තිවුණ නොමුත් ගිලම් වෙනක ටෙලද වෙනකොට අපිට හොඳින්ම අධදකීම තිබුණ මේතමයි යත්ථාර්ථය. අපි ගුණමත් දරු හැටියට පවිින් වැල කියල යහපත් මාර්ගගේ ගිහිල් දෙන දරුව කියලා කියන දෙමපියන්ගේ හිත සතුටු කරනිසා අපිට හැකි අදුරට ඒදේ කලා මේතමයි ජීවිත ගමන ස්වභාවය. බාගවතුරන් වහසේ දේශනා කළ අයුරින් සංසාර්ගමන අප කොච්චරම්මල හමුයිලැඇත. ත් හ මු ලද ඔවිදට වාමයාාබිරිද සොහිුරු සහහිර ඥාති ොනතරන් දේවල් හමුණනද ස්තූතිය වගේ සක්පිති රජ වෙල ඉන්න පුළුව. රාජාධ රාජ සිටුවරු මහා ධනය මහා උගත් ඒවගේම සතර පයිපිදිල හිටිය වගේ මේ ලෝකෙ තල විරූපී වෙලා දුප්පත් වෙලා දිලිඳ වෙලා සිංහාකාගෙන මංකොලකරුවන් වෙලා අනිත්යට කරදර කරලා ධර්මය දන්නඇතුව අන්ට අප්‍රමාණ කරදර කන පස් පවුකරපු අයි වෙලා ඉන්නත් ඇේ එහෙත්ත. දම්ම ත් ජීවිතයක් කලබලතියන. එඒන් සම්ම මේ අස්ථයෙන් ප්‍රෝජනයක් කරගෙන සතරාපය ගැලවවෙලා යහපතු ජීවිතය පාත්තන මේ දෙමු පියන්ගේ ජීවිත ඇ අපි දකින්නේ හටාරගෙන බිඳීන තිව කියා. අනව් හතෝ තතෝ ආග අනනුඥාතෝ ඉත ගතෝ. යතාාගතෝ තත්තාාගතෝ කාතත්ත පරි දේවන දැ හුදි මහන්න. අනාරාධිතව එන්නේ. අනාරාධිතෝ යන එමන. නාධිතවය ඇල්ල අ නාරාධිතව යනවනං මොකට දන්නන්නේ දැජීවත පුතාට කහුර කිව දෙන්න කියල මේ ලෝකෙට අම්මතාථ කිවද අමතත් එන්න කිවෙන න ආපු ඔබට කියල තියෙන උද එන්න කියලා ඔබම ආපු අය පිළිගත්තා මෙලෝ විහුණනාට පසේ මගේ පුතාදුව කියලා මුහුණේ ලැිච්ච වර්ණයයක්ත්ක පිගත නෑ ත අසවලා එන්න කියලා හොඳ හිතේ තියනවාව කිවත් මේගේ රූපයක් තින කෙනෙක් කියල මගේ තාත්තක පෙන වනුව නොත් වි ා න ද ක කිය න්නන්නේ. දිය සංසාර්ගම දිවලෝකින් ලාද හරපාන්ද අතන් ගැලවිලාද කල් ගන දුක් දල දුක් කියල මටයි දොත් දැන් තියෙනපුල සහරුම යෙනොන. සතරපාය ගෙව ගව ලැවිල්ල සහර දෝසත්ක මනුස්්‍යවෙල පුදුුණට පස්සේ ඔය සමහර දෙමවපිය කියන ඕන. කොච්චරපි ධර්මයට ලංකරන්න හැදවන්. සියලුදේ අවශ්‍යදය දුන්න ති සසරගත දෝසයි කරන බැන පවටමයි බරවන්න මොකදක සමට එක පවුල කීප දෙනෙක්ෙන පුල එක්නෙක් ධර්මාගේ හොඳද අනිත්ත එක්කෙන එහෙමන. ට යහපත් වූදේ ම පියෝ එකවල්ලඳී උයල දුන්නේ එක විදිට ආදරය කළේ එක විදිටම උගන් අන් හැදිසිල්ල කළ හැබයි න්නේ තරට තංසාර ගත දෝස. ී කවුරවාාවද කවරුවන්නේ කළ කවරුවත් දන්නේ ආපු එක්කන පිළිගන්නව පෙනුමෙන් ඉස්සෙල්ල හැබැයිති විඤ්ඥානය මහුණ වගේද කියනක කවරුවත් දන්නේ නෑ ඒ හිතල්ම අපිට කවරක් ආරාධනා කළලා පනි ආපුයයි පිළිගත්ත. එහෙම නං ඉතින් අනාරාධිතව ආවන අනරාධිතුව යන්න න ඒම මොකට දන්න්නන්න. මේ සරල කතාව. තින් පරමාර්ත ධර්මවසේක මිනිහි කරන්න මේ මොහොතේ මේ මොහොතේ පටන් තියන. නැතම්පුතේ කොච්ච රපි අර කතාව අපි කටපාඩමින් කියාගෙන හිටියත්. අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නව සංස්කාර නිසා විඥ්‍යාන විඥානි සානානම රූපනනාම රප නිසා සලා යතන සලාතන සපස්ස පස්සෙන්ස් පරි ස් පර්සි වේදන වේදනාවෙන් තන්නා තන්න උපාන උපාධාන භවේ භවයෙන් ජාතය ජාති ජාපන්න සෝක පරිදදිය දුක්ක දෝමන සපයා. මේ ඩි පිරිසට මේ දහම් පෙල අහන කටපාන ක හොඳයි. ඒක තියන ඕන පළවවිනි වෙ සතතා වචා පරිචත මනිසාන්ඩු පෙක්කිතා දිට්ිය සපටි විදාවා වස. තේ තියාගෙන ධාරණය කරගෙන අවබෝධෙන් වචිනු සධ්‍යායන කළ නැවත මෙිහි කරලා සක්කායිදිතියේ බැහැර කල්ලා අනිච්චදු කනත්ත තිලක්හණ ධර්මය අවබෝධ කරගන්න සම්මක් ප්‍රඥට දියුණු කරන තැනකට එන්න ඕ කටපාඩ මේ පටන්ල. හැබැයි මේ ප්‍රායෝගිකව අපිට දැකගන්න පුළුවන්කම තිබෙන දැම මෙතන දාකත්ව දර නැත්තොත්ක් ජීවතපුත් ඇැතිුව. දැමේ ජීවත සි අපිවරු දැම තන තරුණ ඇතින්න අපට පුළුවන්ද ජීතය අතර්ය දකිින්. ඒ අසුබයක් හැටිට දකින්නේ. ඊළඟ මොහොත වුණත් ඔබ මගින් හෝමම ඔබෙන් අපි ඉවත්වෙන මොහොත වෙන්න පුළුවන්. හරියට මහා තල්ගසක් පුක්ෂය බිමට කඩාගෙන වැටනවගේ සිද්ධිය පවෙෙන් පුුව. ඒ ොක්ොම එක්ට රුමයි දැම මෙතන්ටේ හිත සකස් කරල තියනවා. දැම් එතකොට මොකක්දපිට හිතෙන් ගත වෙන හැම මොහොතයක්ම මස් සත්පුරුස කෙනෙක් වෙල ඒට සත්පුරුස ලෙස කටයුතු කරයි. අඩු පාඩු තියෙන් සසරගත දෝෂ යන පුළුවන් ඒ කතා කරනවා. සාකච්ඡා කරන. ඒවගේ දඩිව ැ ෙන්න අතිගල් න්න පුන ොබට මපිිය දරු සම්භාරයාසේ හැබැයි. සම්මුතියට ඒ කටයුතු කළ ජීවත්වන ලිංගතුක මවශ්‍යය ඔබ කියන දිට ආදරයයක් ඔය ඔබේ වචන. ආදරේශණ හ සවස්සයි හැබැයි ඒටික පැත්වට වරදක්නෑ සම්මුතියට. ගහ වටන්නේ අරටෝද පොත්තදපුතේ ගහ වටන්නේට අර අට රැකින්න මොද තියන්නේ ඕනේොත් පොත්ත තිය. ඔබේ ආදරේ ලංගතුකම කරුණාව සමීපවීම ජීවිතයේ සෙනය හස පවත්වන්න හැබැයි පරම සත්‍යාව වබෝධේ තියෙන් ඕන. හේතුම් ප්‍රත්්රගෙන සකස්ස වනු පලවිපාක හේතුවන්ගේ විශරයාමින් නැතිව යනවා කෙනාව. එකකට මේ මොහතේ ඔබ කොච්ර රුණ කියලා කිව්වා. මේක තමයි යතාස්භාව එතකට හඩ වැල ප හද. ලෙඩබනකොට ගිලන් වෙනකොටමොක්ද කරන්න ඒ අඩ වැලපෙන ගද න. බේත් කරන්න මොකද සියක්කායු කතවාවත් එබෙනවසමුති තුල සරග දසවෙන්න පුල ඒ ගැරලුවක් නේ අපි අවස්තැන් පරජ ගන්න ගන්න. මේ තමයි ගිලන්ේ තමයි හේතු ප්‍ර්‍යන්ගේ විසිරයාම. මේ තමයි අනිච්ච දුක් අන්නත්. තිලක්නයට අටත් කළ දකිෙනවා චිත්තක්ෂන වසය මෙිහි කල්ල බලන්න සම්මුතියට මම මගේ කිවට මේ කිසිවා මගේ වෙන්න ස්තර වෙන සදාකාලි ඇතකොට මේ ලෙඩත් මගේ නෙමේ. කාට දයිති කාටවක්නෑ ඉස්කන්ද පංචකේ රූපස්කන්දය පටවයාදේ ධතුවන් හටරගෙන බිඳී නතිව ගිය. කවරුවක් ලෙඩ හැදුවවෙත්නෑ කවරුවක් මේක හොඳට විසඳල දෙන්නෙත් නෑ හේතු ප්‍රත්‍යයන් සකස්වල හේතු ප්‍රත්යන්ගෙන් විශ්‍රයනකොට ඇතිවිච දය. අපි බාහිරව මේක සකස් වන්න තයි බෙදන්නේ. මේ සඳහන්කන්දේ පරමාතසිෙන් වටහගන්න ඕනේ ඇ ලෙඩ කියනක ම හදාගත්ත දෙ ඒ සම්මූතියට ම හදාගත්ත කියන්න. අනවශලස්ස දැම්ම මාස්ක කන තු ඉන්දල යම්තෙක එකටක්න්න ගගේ අද කාලෙක ලඩෙ හැදන්න පුළුව. හැබැයි පරම සත්‍ය ත්තොත් ඒක ප්‍රතිඵලයවන පටවවාදී දාතුම් සිරන පටන්ගත්ත. හුස්මගන්න බැරිඕන පෙනහලු නරක් වුණනා නිියමෝණයා තත්වටවා ඔන්න මියදන. දැ අ හේතුූම් ප්‍රත්ත කරක්න සකසල හොදරති ිච් රූපස්කන්දේ. වෛරසිය පැමිණීම නිසාක විසිරිල්ලයන්න ගිය. පරමාර්ත වසේ හටර්ග බිද ැතිවන භාාවතයි ැතිබුණ. සම්මුතියයට ම මගේ කියෙල පරිසංවල මේ කටයුතු ක නොහැබැ පරම සත්්‍යව වසය ලෙඩෙ වුනත් මමනවේ මගේ නොවේ. ඒමැ කිය අනුන්ට ලෙඩ දෙන්නයන එකනමේ අසතයෙන් කටයුතු කරලා. නමුත් පරමාර්ත වසය අවබෝධය තියෙන. මේ අවබෝධය නැතිවීම නිසා තමයි. ම වෙනුවෙන් තාත්ව වෙනෙන් දුව වෙනුවෙන් පුතාාවෙනෙන් සොසිරා සසිුර ආදී වසයනොත් ලෙඩදුක් ඉදිරියේ භෝගවශෂන දදි සියලු ඥාතීන්ගෙන් වෙන් වෙනකොට නැන්තමා චිසේ සම්බරයවසිෙන් වැගුරු කඳුලු සිවූ මහාසාගරයේ ජල කඳට වඩා වැඩේ දමන් ඔබෙෙන් අහන්නේ මේ දායකත් ේෙදර නැත්තවගේම පුතාත් ඇතුළු ස්වනය කරව වන මේරටේ ලෝක පුතනගන්න ඉඳලා. ඔබයි මමයි තාමත් රෑස්ට වෙලා දෙන්නේ මියගියාට පස්ස අඩාගෙනෙන්. දක්කොට පස්සක කෑ හල එක වෙන්න පුලන වෙන්න පුුව. සමහරු කියනවා අ නුම්බට ඉස්සල ම ද නන්න මට බලාගන්න ඉන්න බ නුගෝමියද නොත්ේය මටනම් කරදරක්කුණට කමන්නන්නේ නුඹට නම් කර දෙරයක්වෙන්න මටේක දරාගන්න බෑ. ඔය කියන්නේ ඔබට ඇහුනට මේ හොඳ කතාවක් කියලා සංසාරගණනි මහ නරක කතාවක් කිය හිතන් දැඩි වල්ලගෙන නිකක්නය කිය එක පේත විේ ලපදදින අනිවාරේ නැත්තන් වරදක්ර පුල මො ැඩි වල ෙන්නන්නේ. බනැතිවමට බෑ නිසා නුබේ මියදීමක්කත් මට බලන්නේයි බෑ මවිස්සෙල්ල මයදන්නවඕන කියල එහෙම හිතන් ඉඳලා අරැත් ඒ හිතපුදේ වුණනි නැතුුණන. එයා ටිකක් නරකට හැසුරු. ඒයා තාකන වචන වැදක්වුණු දැන් දඩියව බැඳලනේ හිට. ඉපිය තරක් ඇති කරගන්නවා මෙචර බැඳල හිටිය. මෙච්චර කට යුතු කලා. නොබේ ෝකමයි මගේ කියලාට ුතු කලා. මට මොකද න ල් රහක්කත මේ දෙ පැත්තම රෝබ දෝසමෝ සකසන අනෝබෝධය නිසා ඒ මෙන්න මේ අවබෝධයක්ත් එක්ක කටුතු කිරීම අපිට වෙන්න කරන්න තියෙන්. භාගතුන්හස සංසාර් ගමන ස්භාවය දේශනා අවසානි දේශනයකනො. අල මේ සබබ සංකාරේසු නිබින්දදිතුන් දැන්වත් නොඹලට හිතෙන් නැද්ද. මේ සස්කාර ධර්මෝල කල කිරෙන්. ඒ අපි කතාකර සංවේගේ ධර්ම සංවිගට සකස් කන අලං විරජ්‍යතුන් අලං විමුචිතුන් දැන්වත් නොලී සිටන් දැවත් මිදෙන්න. කදම ොලේ සිිනවාක කිය යුතුකම් කරන්න පා කියනකද. නෑ සීලේ පිහිටල කටයුතු කරන්න එත් මේ මෙතෙක් දේශනා කල තිලක්නේ අනිච්ච දුක් අනත්ත. පටිචසම පාත්ධර්මය සම්මුතිය පරමාතය සම්මුතියට මම මගේකිවට පරමාර්ත වේන්සිියල් අනිච්ච දුක් අන්නත්ත තිලක්කටත්. ඒ ඒීවත පුතුුණන් අවබෝධ කරගත්තද. ඇයි ඔයත්ම අබෝධ කරගත්තද. මේක තම ජීත පුරදත්ද. ඔබ මේ ප දන ොට මෙත ජාත දැන්සීපත්කන ඔබ ැකු මද දනද මෙ මේෙ කළ බල. සංසාර ගමන අතා සභහය ඔබට දැනවද හඩා ල පෙනවද දුක්වෙනවද. ඒමිය ගියය වගේ ම මේ දැජීවත්තිෑගේ සභාවයක් මියයි. අපි අපේම තුලින් ජීවිතය දැකලා අජත්ත වසේ ාහි රර්බුණල ධර්මය දදිට දකලා අපි සැන සෙන්ටෝන රාගාද ලෝ බාදී කල සන්සිද න් දහ ද නැත්නන්. ඩ පුරින්ම් දිිලන සතරපායි නමුත් මනස්සව වලේ පදදිලත් මේ වගේ අම්මතතා දූපපුත ස ු සුරැන් සසිලු ති බෝග වශනය දිලෙඩි දුක්කිදිදර. අරගේ මහඩ හඩා හඩ හඩා අනමතාක්ග කෙලවරක් නති සංසාර්ගමන දුක් පින්ඩිනව. ඉතින් මේ දහම් කතාවෙන් ප්‍රෝජණයක් ගන්න තියයි ආරාධනා කරමේ. මේ ජීවිතේම ලෞකික ලෝකොත්තර පල සමාධක්‍රඥාව උපදවාගන්නට. අපි අධිෂ්ඨාන කරමු කියන අදහසින් සාධ කියන්න. සෙදැහැවත්න්නේ ඉපදමින් මැරමින් යන මෙ සංසාර ගමන කළවරක් නොවන ගමනක්. ඒනිසා මෙ සීරූම සංස්කාරයන් පිළිබඳව අවබෝධයෙන් දකිමින් කලකිරන්න මයි වටින්න්නේේ. න්නමයිටන්නේ ඇත්වන්න මයි වටන්නේ. එතමයි සම්පෘදධ දේශනාව. තින් ඒ කාරණාව ඔබට පැහැදිරිකර දෙමින් ඔබගේ ජීවිතය ධර්මාණුකූලව ගත කරන්නට වැසි ධර්ම මාර්ගය කියාදෙමින් අදවස්සය අපේ පින්වත් දේශකැනන් වහන්සේ විසින් සංයුත්ධනිකායට අයත් අස්සු සූත්‍ර දේශනා ඇසරු කර ගැනමින් නිතාමත් කාලුචිත කරුණුකාරණාවන් කහිපයක් පිළිබඳ අපට ධර්මානුකූලව පැහැදිරි කර දෙන්නට කටයතු කළලා ඉතින් සුපසන් ජීවිතය වැඩ සටහනට ලබී තිබෙන කාලවේලාව අවසන් වන සාදධවය. දේශනාව අප බෙතකින් නිමාවට පත් කරන්නටයි සෝදාලම් බන්නේ. එකටමත්තෙන් අදස්සේ දායකත්වය ගැමින් කටයතු කළ පින්වතුන් පිරිසට පුුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නටයි අපේ පින්වත්ත දේශකරන් වහන්සේට නැවතත්තවේ ආරාධනා කරන්නේ. අවසර අපේ හාමුදුරුවනේ. සාධෝ සාෝ සාෝ සැදහවත් පින්ත්න අද දේශනා පින්ත් දායකත්වය ගැන කටයුතු කළේ නුම්මර දෙසිය හයින් දී නැදුන් උයන. ආිග හංවවැල්ල පදිංචි චන්ද්‍රාණිසේනාදීර මහත්මිය විසිනෝනි. බලාපොරොත්තුවෙන මීට වසරකට පෙරමියගිය වෛ්‍ය අධිකාරී සුමේද පනගොඩ මහතාට පුුණානුමෝදනා කරන්න, මීට වසර දෙකට පෙරමියගිය පියසීලි මෑණියන්ට පුඥානුමෝදනා කරන්න. මීට වසර අටකට පෙරමියගිය සුමතිපාල පයාානන්ට පුන්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේ ධර්මදානය පින්කොම සඳහා සහභා ගුසිියුල් දෙෙනට සෙත් ප්‍රාර්ථනා කරනවා සියලුම දේශකයණන් වහන්සේලාට තම ධර්ම ප්‍රචාර කටයුතු ඉතු කරන්නටත් ආශිර්වාද කරනවා. ඒ සියලු සිදුවෙන් සම්මුතිය පරමාතය මැනිවිින් දැනගෙන අවබෝධීින් යුක්තව කටයුතු කරමින්. එෙක් ෙලාම ියල කාරෙන් ැස්කලාව පන ධර්මය වසරකට පෙරමේගිය වෛ්ජතිිකාරී සුමේද පනා ගොඩ මහතා ඇතුළු ඉහතනන් සඳහන් කල ඔබ හැම නම මියදනු. සියල ඥාති ිත්‍රා නමනු ධමස්්‍රවනය ක සාකචාස්්‍රවනයක ඔබ හම නම ියදනු සියලු ඥාති හිත මි්‍රා දි ම ත් මේ පිගන්න මොදන් ේවා ඒ හම නිදුක් නීරෝගියව සුව පත්තව උතුම් නිින් නසත්වායි පින්පතාසාදු කියන්න. එගේ පින්කමි සියලු වන් පුුණාාව මෝදන ලබා සතුවුවන සතුර පත්වනනා ව සිල් දෙවියන්ගේ කරුණ මෛත්‍රයේ චන්ද්‍රණ සේනා දර හත්ම ඇතුළු පවල හමත් සහභාගෙන ඔබ හැමත් රටවැසි ලෝ වැසි ශ්‍රවනය සාක් ධර්මශ්‍රවනය කළ සාක චාවස්ත්‍රවනය කළ හැමත් වගේ ජීවත පුතුනුවන් බෞද්ධාකාරමල හැම අපි නායක සාමීන් වහන්සේතුළු මහසංගරුවනත් wartawan Ni ka ke kuyan pin sewaහ ha pu ව රන නො වව දෙව ප කිය nya na hoki hon nyaය Idan ngo nyati na hotuki hon nya. ඉදන්නෝඥති නං හෝතු සుखතා හොන්තු ඥතයෝ ආකා සට්ຖචබුම්මට්හාදේවානාග මහිද්දිිකා පഞන්ත අනුදිත්වා චරංරක්खන්තු සාසන චරරක්खන්තු දේසන චිරරක්खන් තුළෝකසාසන හම දෙනාන්ට මුතුම් නිවනම අරමුණු වේවා. සාධෝ සාෝ සාෝ පිින්න්නතුනේ වගේ මදත් සුපසංජීවිතය ධර්ම සසාකච්වාමේ වැඩ සටහනට වැඩම කරමින් අපි හැමඳනාගේම චීවිත, ධර්මානකූල කරන්නටේ ධර්මාබෝතය ලබාදුන්නු. මුල්ල පණිපටිය පාරයේ සිරි සුදස්සනනාරාම සදහම්සනසුනෙහි ප්‍රධාන අනු ශාෂක ආචාර්ය පූජනයේ මිරිස්සේ දම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේටත් නිදුක් මිරෝගී චරජීවනය සැලස, සම්බුදධ ශාෂනය සුරක්ෂික කරන්නට උන්වහන්සේ කරගෙනයන්න වූ උතුම් ශාශෂණික මෙහවරයන් තවත් චිරහත් කාලයක් එකටු කරන්නට ශ්‍රක්තය දහැවිය වරමවාසනාව ලැබේවායි අපිහම දෙනාම සාධනාධ පත්තමින් ප්‍රාර්ථනා කරමින් අප පින්වත් දේශක රන් වහන්සේ ප ශකකාර පෝජාවන් සිදු කරන්නට අද දවසේ දායකත්වේ ගනමෙන්ට කටේතු කළ පින්වත් පිරිසටයි දැන් අවස්ථාවල බාධන්නේ ප්‍රථමෙන්ම අෂ්ට පරිෂ්කාර පෝජාවන් සංකේතාත්මක අපේ ගෞරවනේදේශකයන් වහන්සේට පෝජා කරන්නට ඒ පින්වත් පිරිස දැන් සදානමින් සිටනවා. සාතෝ සාධෝ, සාධෝ. සදැවත්නේගේ බෞදධය හමාද්‍යජ්‍යයාලේ පිහිටි කො ාත ශ්‍රි සම්බෝධී හා හාරස්ථාන පරිශ්්‍රයේ වර්ශික සිදු කරන කටින මහපුුණයොත්සවේ අදස්සා හිට යන දෙදින පෞත්වන්නට සලු කටයුතු සූදානම් විින් පවතින ොහොකයි අද සුපසංජීවිතය වැඩසට හනඹබෙනුවෙන් මෙයාකාරෙන් අපි විකාශය කළේ තින්නේට මහා කුසල් ගනයට අත්වේ මහනය පින්කම බෞද්ධ මාධ්‍යජ්‍යයාලය සමගේ කත්මක වෙමින් ඔබට දෙක බලාගන්නටත් හරාධනාරමින් සුපසංජීවිත ධර්ම සාක්ශා වැටස සහන. අදවසේ මෙලෙසින් නිමාවට පත් කරන්නට සෝදදා න් . මනම් කත්ව ගනිින් ට තු හැම ටමත් ම ශ්‍ර න කළ හැමත ටමත් ටගකි රනවරුවන් ස තුර හැම ටමත් තු රුව නන් ත න ාව, හත් වූ වසනාවන්ත ජීවිත කකත කරන්නට ශක්තිය දහකිය වරම වාසනාවල බේවා. සම්මා සංගදු සරණයි.